නිවන වටින්නේ ඇයි මෙච්චර? දුක වැඩි නිසා. අද මෙච්චර කලබල වුණේ ඇයි මං කිව්වා දුක වැඩි නිසා. දැන් ලෝතුරා බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැලු. කොහොමද පහළ වෙන්නේ නැත්තේ? අවුරුදු ලක්ෂයට වඩා ආයුෂ වැඩි කාලවල. හේතුව නිදිමතත් බඩගින්න අතර ලෙඩවලට තියෙන මිනිස්සුන්ට ඒ කාලේ. දුක නැහැ තේරෙන්නේ නැහැ මොකද ජාති විදුක්ඛාගවට තේරෙන්නේ නැහැ. ව්‍යාධි විදුක්ඛාගවට දැන් ලෙඩ නැහැ නේ තේරෙන්නේ නැහැ. ආන්න ඒ නිසා ලක්ෂයට අඩු කාලේ තමයි පහළ වෙන්නේ ආයුෂ. 100ට අඩු කාලේ පහළ වෙන්නේ නැහැ මේ පැත්තේ. අපි වාග්ය තුනන් 100ත් 120ත් අතරමින් පහළ වුණා. දැන් කොහොමද? දැන් 100ට අඩු. ඒකයි මේ ප්‍රශ්නේ. තේරෙන්නේ නැහැ. දුක වැඩි වුණාමත් හිත සංසිඳෙන්නේ නැහැ. ප්‍රශ්න වැඩි, කරදර වැඩි, කාර්ය බහුලයි. එතකොට මොකද වෙන්නේ? ධර්ම විමසන්න වෙලාවක් නැති වෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේලට මේ වාසනාව ලැබුණේ ඇයි? දුක අඩු. දාන ටික උදේ දාණෙත් ගෙනත් දෙනවා වැඳලා, දවල් දාණෙ දෙනවා වැඳලා, පිරිකර දෙනවා වැඳලා, කුටි දෙනවා වැඳලා, සිවුරුත් දෙනවා. මොකද්ද කරගන්න තියෙන්නේ? මහානදම් පුරා ගන්න තියෙන්නේ. දැන් ඔය ආර්ය සංඛ්‍යාත උත්තරී මනුස්ස ධර්ම ශික්ෂා පදවල කියනවලු භාවනා කරනවා කියලා කියන්න හොඳ නැහැලු. ඒතරම් සංවර වෙන්න කියනවා. මොනවා කරනවා කියලා කියන්නේ? මහානදම් පුරනවා. මහානදම් පුරන. නැත්නම් නිවන් මඟ පුරනවා. එහෙම කොට කමක් නැහැ කියනවා. අපේ ගුරුදේවයන් වහන්සේ මතක් කරන්නේ එමය කියන්න එපා. දැන් එහෙම නෙවෙයි දෙලි පිටමනේ කියන්නේ. භාවනා කෙසේ වෙතත් භාවනා නැතුව හරි කමන්නේ සෝවාන් ඵලයම කියනවා. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? පාර කොහොමද දැන් විනයත් වරද්දාගෙන තමයි තියෙන්නේ. එහෙනම් මොකද්ද මේකේ ස්වභාවය? අල්පේච්ඡ භාවය. අධිකම අල්පේච්ච බව. මාර්ගඵල ලැබුණා නම්, ධ්‍යාන ලැබුණා නම් අල්පේච්ච වෙනවා කියන්නේ. නිදාණේ වගේ සංගව ගන්නවා. ඒ මහා සමය සූත්‍රය අහපු දිව්‍යාංගනාවක් අපේ ආරණ්‍ය සේනාසනේ කෙළපව වෙහෙරගල ආරණ්‍ය දකුණේ තියෙන්නේ. ওই ස්ථානට ඇවිල්ලා ලැබුවේ. එදා මහා සමය දේශනාවනේ මහනුවර කිඹුල්ලත්පුර මහවණේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේට දැන් කතා කරන්න ලැබුණා. මොකද හේතුව? ඒ පොඩි ස්වාමීන් වහන්සේ, තරුණ ස්වාමීන් වහන්සේ මහා සමය රැ කියනවා. දේවතාවි සාදුකාර දුන්නා. ඇයි? එදා අහපු විදිහට මදත් කිව්වා කියලා. අහුවද ඔබ එදා බණ ඇහුවා නම් මාර්ගඵලයක් ලැබුණ නැද්ද කියනවා. ස්වාමීනි අහන්න එපා. ඒක සුදුසු කතාවක් නෙමෙයි. තියෙනවා නම් කියන්නත් බෑ, නැත්නම් ඒත් කියන්න තියන්නේ නැහැ. ලැජ්ජ වෙනවා. එහෙනම් කවදාවත් ගිහලා ස්වාමීන් වහන්සේලගෙන් අහන්න එපා. ඔබ වහන්සේලා ඔබ මාර්ගඵලය මොකද්ද? සමහර අය ගිහලා අහන උපසම්පදාද? ඒ වැඩත්ති ගියයිට ඔන්න නැවැද්ද සන්න හරි පෝය කරන්න හරි නම් ගිහින් ඇහුවට කමන්නේ නැහැ. වාස උපසම්පදා සාමණේරද කියලා අපිට වැඩක් නැහැ. ගිහි කෙනාට ඕන සිවුර ඇඟේ තියෙන එනම් සාමණේර හෝ උපසම්පදා විය හැකි. ඒ නැතක් කමන්නේ මහා සංඝරත්නට පූජා වේවා කියලා පූජා කළා ගෙදර ගියා. ඕනට වැඩි හොයන්න කිව්වොත් කුසලේ බාල වෙනවා. ඒ පින් සිත නැති වෙලා යනවා. ඒතර විනය පිළිබඳ හොයන්නේ භික්ෂුන් විතරයි. ඒ වගේ කියනවා මාර්ගඵල ගැන අහන්න එපා. ආචාර්යයන් වහන්සේගෙන් හරි ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් හරි අහනවා අවසාන මොහොතේදී. අපේ ගුරුදේවයන් වහන්සේ තපවත් වෙනකොට ස්වාමීන් වහන්සේ පොතක් ලියලා තිබුණා. නාවින ලොකු ස්වාමීන් වහන්සේ වැඩූ භාවනා ලැබූ දිනු අපි දන්නෙත්, අපි ශිෂ්‍ය වෙලාවත් දන්නේ නැහැ. හැබැයි පෙනුමෙන් දැක්ක මහා නිවිච්චුතුමෙක් බව, කරුණාවන්තුතුමෙක් බව කතා බහි. පස්සේ අර පොතේ තියෙනවා දැක්ක උන්වහන්සේලා උපු යම් යම් තත්ත්ව. එතකොට එතකම්ම කිව්වේ නැහැ. අපවත් වෙලා ලෝකෙන් සමුගන්නකම් තමන් වහන්සේ ගුණ ප්‍රකාශ නොකලින් මොකද මේවා ලාභ සත්කාරවලට හේතු. මම දන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ මා කියවපු ටික විතරයි. මම නොකියව දේවල් තියෙනවා. මම කියවනවා තවමත්. මම බලනවා තවමත්. තව ආසයි දැනගන්න. ඇයි? බුදුරජාණන් වහන්සේගේ අවබෝධයනේ අපිට ජීවිත කාලේ මදි වේ සමහර විට. එකවරක් කියවනම් දෙවෙනි වරක් කියවනවා. මොකද කියවපුව මතකෙට ඉන්නේ නැහැ. දැන් කාලේ කෙලෙස් බහුල නිසා, උපකරණත් බහුල නිසා සමහර මතක තියාගන්න ඕනේ නැහැ. ස්මාර්ට් ෆෝන් එකේ ත්‍රිපිටකයේ තියෙන නිසා. ඒතකොට ස්වාමීන් වහන්සේගේ බැටරි බැස්සොත් තමයි ප්‍රශ්නේ. පවර් බැංක් එකත් අරගෙන තමයි යන්න වෙන්නේ. ඇයි දැන් ගබඩා වෙන්නේ අපි ඔළුවේ? මොකද අපිට සංඥාවක් තියෙනවා මේ අතේ තියෙන ත්‍රිපිටකේ. ඕන තැනකදී බස් එකේදී හරි නගරේදී හරි කොහේදී හරි මට කියවන්න පුළුවන්. නමුත් පැරණි ස්වාමීන් වහන්සේලගේ අතේ තිබුණේ නැහැ. පොතේ තිබුණෙත් නැහැ. ඒ නිසා මොකද කළේ? පාඩම් කරගත්තා. වාචනා මාර්ගෙන් ගෙනාවා. දහස් ගණන් ස්වාමීන් වහන්සේලා තේ තමයි මේ ත්‍රිපිටකේ තිබුණේ. දැන් සමහර රහතන් වහන්සේලගේ දැන් ඉන්න අයගේ ඇත්ත රහතන් වහන්සේලා නෙවෙයි, පරද ගන්න එපා. මේ රහතන් වහන්සේට කරන එක නෙවෙයි කතාව. දැන් ඉන්නවනේ ව්‍යාජ රහතුන්. ඇවිල්ලාන ස්වාමීන් ස්කන්ධ කියන්නේ මොනවද?
සත්‍ය පුද්ගලික ආත්මය නැත කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට මොකද්ද මේකේ අර්ථය කියලා අහන්න. දැන් සූත්‍රයේ තියෙන සත්‍යයක් ඉන්නවා. බලන්න වෙනස් දැන් මම මේ කාරණේ ධර්ම කාරණේ මම විස්තර කරන්න. සම්මුතියෙන් සත්‍යයක් ඉන්නවා. පුද්ගලෙක් ඉන්නවා. මට නමක් තියෙනවා. ඔබට නමක් තියෙනවා. පරමාර්ථ වශයෙන් තියෙන ස්කන්ධ ධාතු ආයතන මිසක් සත්‍ය පුද්ගලෙ නෙවෙයි. ඔක දෙක වෙන් කරගන්න සූත්‍ර දැනගන්නත් උන අභිධර්ම දැනගන්න. දැන් ඒක දන්නේ නැති කෙනා කියනක පාට ආවා මේ නිගණ්ඨය දාපු බමුණු දාපු කෙලින්ම කියන එච්චරයි කියන්නේ. දැන් දන්නේ නැත්නම් මොකද උත්තරේ? දන්නේ නැහැ කියන්න බෑ. මොකද මාන්නේනේ. ඕව මහත්ය දාපු කවුරු හරි දාපු එක. දැන් කවුද දැන් මේ එක්කෝ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රදාන හදනකොටම මොකද මේ ත්‍රිපිටකයේ පෙළ ගැස්සුවේ විශේෂ සූත්‍ර පිටකේ නම් කළේ සූත්‍ර පිළිවෙල හැදුවේ කවුද? ආනන්ද මහරහතන් වහන්සේ. ඒ වාචනා මාර්ගය තමයි තාමත් ඉන්නේ. ඒක තමයි පිටපත් උනේ දැන්. පොත්වල තියෙන තේ පිළිවෙලමයි. ඉතින් අපි නමස්කාර කරන්න ඕනේ නැද්ද ආනන්ද මහරහතන් වහන්සේ? අපිට මෙච්චර ලස්සනට මේ සූත්‍ර පිටකේ පෙළ ගැස්සුවාට කොච්චර පිළිවෙලයිදනේ? කුද්දක නිකාය කියලා තියෙන පොඩි දේශනා, දීඝ නිකාය තියෙන දීර්ඝ දේශනා, ගණන් වශයෙන්, නම් වශයෙන් හරි පැහැදිලිනේ. දැන් එතකොට අන්න කියනවා මොකද හේතුව? දන්නේ නැති වුණාම කියන නිගණ්ඨය වල්ල ගන්නවා. අර කොහෙවත් හිටව පව්වේ නිගණ්ඨයත් නේද? ඒ මිනිස් පාඩු ඉඳලා වැරලා ගිය මිනිස්සු. එහෙනම් කාටවත් මේකට දාන්න පගාව දෙන්න පුළුවන්ද? දැන් අපිට ඕනේ නැති කොටස් තමයි කියන්නේ දැන් මේ දාලා කියලා. හොඳ ටික තියාගන්න. ගොඩක් අය සතිපට්ඨාන සූත්‍රයට කැමති. ඒ විනය කාරණාවලට තමයි කියන්නේ ඕවා එකතු කරකෝ. තව ගැළපෙන්නේ නැති සූත්‍ර නම් ජීවක සූත්‍රයම ගන්න. හරි අරහන් කට්ටියට. කාටද? නිර්මාස සංගමයට. සතුන් මරන්න එපා කියලා සතුන් බේරන්න ගිහලා අන්තිමට ධර්මයට උපවාද කරලා අපා යනවා. ඒ ධර්මයට ගරිහා කරනවානේ මේ මේක බොරුවක් කියලා. එම නිසා තමන්ට ඕන දේ විතරක් අරගෙන බැහැර කරන්න බෑ මෙතෙන්දී. සියලු ධර්ම අපිට අයිති. ත්‍රිපිටක ධර්මයට අයිති. ඒතර එහෙම එක එක අයින් කරන්න කිව්ව ධර්මස්කන්ධ 100 500 නැති වෙලා අනාගත. එහෙනම් මේ විදිහටයි තියෙන්නේ ධර්මය. එහෙනම් අපිට හිතා ගන්න පුළුවන් දහස් ගණන් ලක්ෂ ගණන් ස්වාමීන් වහන්සේලා අතර පාඩමින් ආව නම් මේක වෙනස් වෙන විදිය නෑ. මොකද එක්කෙනෙක්ගේ අතේ තිබුණේ නොවේ. එහෙනම් පගාව දෙන්න විදියක් නෑ. මගෙන් හරව ගන්න විදිය නෑ. තාමත් එහෙමයි. ඒ නිසා අපිට කිසිම සැකයක් නෑ, ගැටලුවක් නෑ. ඒ කියන්නේ මේ මාර්ගඵලවල දෙනා ස්වාමීන් වහන්සේ නෑ. එහෙම ඕනේ නෑ. ඒත් අපිට විශ්වාසය තියෙනවා. ඒක ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන අපි සතුටුයි. විශ්ලේෂණ ඕනේ නෑ වැඩිපුර. විශ්ලේෂණ කරන්න ගිය විචිකිච්ඡා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පාර පැහැදිලි, සදහැසිත වැඩෙනවා, ප්‍රඥා වැඩෙනවා. අපි එනම් මේ මාර්ගයේ ආයුතු වෙනවා. එහෙනම් දසපාරමී පුරමින් ශ්‍රද්ධා සති සමාධි විරිය පඤ්ඤා. ශ්‍රද්ධාව කියන්නේ මේ විශ්වාසයමයි, සති කියන්නේ සිහියමයි, සමාධිය කියන්නේ එකඟ බවමයි, විරිය කියන්නේ වීරියටමයි, ප්‍රඥා කියන්නේ නුවණටමයි. මේ පහ වැඩෙනවා.